මේක කතා කරලා ඉවරයිනේ. ඊළඟට අපි කතා කරන්නේ ඕන දැන් අපි මේකත් කතා කරමුකෝ. අපේ මේ මාතෘකාව යටතේ තියෙනවනේ. කප්පියා කප්පිය මත්ස්‍ය මාංශ නබික්කවේ ජානං උද්දිස්සකතං මන්සං පරිබුංජි තබ්බං යෝ පරිබුංජෙය ආපත්‍ති දුක්ඛටස්ස අනුජානාමි බික්කවේ තිකෝටි පාරිසුද්ධං මච්චමන්සං අදිට්ඨං අසුතං අපරිසංකිතං මෙතන කියලා තියෙන්නේ මහණෙනි දන උද්දිසා කළ මාංශය නොවැළඳිය යුතුය යමෙක් වැළඳුවේ නම් දුකුලා එවෙත් වේ විනය ක්‍රමයෙන් ඒක දැනගෙන වැළඳුවා නම් තමන් වෙනුවෙන් කරපු मत्स्य मांस तमंग मरला पूज करपू तमंडन दुन मत्स्य मांस दिन वेल दुकलावेनो महाने भिक्षुन दिशा मरण नुदुट भिक्षुन दिशा मरण दी भिक्षुन दिशा मरण लदय नोयसु मेक भिक्षुन दिशा तम मे सत्य मरल मसरंगने का भिक्षुन दिशा मेरी मेरु दोई सेकयाक नेताऊ मे मस्गिनती भिक्षु नुदिशा मरपु सते गील हेम सखया कपिट अति नेता नेता त्रिकोटिक पारिशुद्ध मांशे अनुदनिमी अन्न वगे तुंकोन किंपीरच मांशे त्रिकोटिक पारिशुद्ध मांशे अनुदन वारीन वलदन दिंग अर प्रणीत भोजन पूजा विधि पूजा करे वगे त्रिकोटिक पारिशुद्ध मांशे त्रिकोटि पारिशुद्ध मांसे किए करुण तुनकिन पिरिसिदु मांसे ये भाग्यतुन मांसे भिक्षुंट वलंदन्नट अनुदेन एत्तेय नुद्रजानन मांसे भिक्षुंट वलंदन्नट अनुदेन वदारला तीनोन करुण तुननाम नुदेकीम नुयसीम सेकपहल नुवीम यन मेवाय एतकोट नुदेकीम नुयसीम सेकपहल नुवीम किन ओन्ने करुण तुन तमाय मेतन तीयेन्ने अपि बलमु मोनवाद कियन्ने कियला एहि नुदेकीम यनु मिनिसुन विसिन भिक्षुंट दीम संदह गोडदीय सतुन मरण नुदीम नुदीम क्या मिनिशून विसीन भिक्षुंट दीम संदह गुडदीय सतुन मरण नुदीम क्या अभी देखो भिक्षुन देखो मिनिशु सत्तु मरणवा भिक्षुन दिशा दिन्न भिक्षुन ये गोल्लुंट कन्हरी विकुण हरी नमी भिक्षुन दिशा मालुहरी मस मस दीय मस गुड मस नी मालुहरी कुकुल्लु हरी हरक हरी ऊरो हरी मरणवा देखोत् सत्तु हेम तमंग देखोत् भिक्षुन दिशा मरणवा एक नुसुदुसुई ए मांशे नुसुदुसुई एतकोट नुदेकीम यनु भिक्षुंट दीम संदह गोडदीय सतुन मरण नुदेकीम नुयसीम यनु भिक्षुन उदिशा सतुन मरण लदय कियनु नुयसीम एतकोट ए पूजा कर मिनसु पूजा कर दिखो मे मेन मे अहवा सतागे मस्मे दी मे सत्ता उपवास वे मैं मर आगे अभी हद आगे अभी गेल कटिंग क्यू एम पीलिगन एम क्यूवे एक पीलिगन पुड़ उपवास मई हेदे क्यू प्रश्न अने मेरवे क्यू उपवास मर आगे हेदे क्यू एक दास करो एक बलदे खाडिंग गे उपहांस इलाट बस एक प्रश्न अन्या खाडिंग मरपुकना मरलती अभी विनमे मरपुकना खड़ेट दरलती गत्कना अप विन दिन अरगन तीय එතකොට අහන්න ඒ වගේ දෙයකදී සැකයක් ඇති වුණොත් අහන්න මේ මෙරුවේ කවුද මේක කොහෙන්ද ගත්තේ මස් ඒ කියන්නේ ඔබ වහන්සේලාගේ මිහින්තලේ පන්සලේ ගමේ කට්ටි ඒ පැත්තේ දඩමස් පූජා කරනවා කියලානේ කියන්නේ දඩමස් පූජා කරනවලු එතකොට මිනිස්සු ඇවිල්ලා පූජා කරද්දි කියනවලු මේක දානෙට ඔබ වහන්සේලාටම හැදුවේ කියලා එහෙමත් කියනවලු එතකොට ඒක සැකයි නම් අපි වෙනුවෙන් ඒගොල්ලෝ සතු මරණ කට්ටිය කියලා හිතෙනවා නම් අහන්න කවුද මැරුවේ කොහෙන්ද හොයාගත්තේ මාංශය කියලා. ඒගොල්ලෝ කිව්වොත් එහෙම මේ මෙන්න මේ අහවල් තැන දඩම සිකුණන්න තිබ්බ අපි ඔබ වහන්සේලා වෙනුවෙන් ගිහිල්ලා
අරගෙන ආවා සල්ලි දීලා අරගෙන ඇවිල්ලා අපි ඔබ වහන්සේලා වෙනුවෙන් හැදුවා කියලා. එතකොට ප්‍රශ්නයක් නැහැ. මරලා තියෙන්නේ අපි වෙනුවෙන් නෙමෙයි. මේක ඉස්සරහට විස්තර තියෙනවා පැහැදිලි වෙයි. එතකොට භික්ෂුන් උදෙසා සතුන් මරණ ලදැයි කියන නොඇසීමය. සැක පහළ වීම වනාහි දැකීමෙන්ද ඇසීමෙන්ද ඒ දෙකින් තොරවද සිදුවේ. සැකයක් ඇති වෙන අර කියපු විදිහට දැන් ඔය ඔබ වහන්සේ කියපු කාරණාවෙදිත් සැකයක් ඇති වෙන්න පුළුවන්. එතකොට දැකීමක් නිසා සැකයක් ඇති වෙන්න පුළුවන්. දකින්නෙත් නැතුව අහන්නෙත් නැතුව සැකයක් ඇති වෙන්නත් පුළුවන්. විවිධම වරපු සත්‍යෙක්ද දන්නේ නැහැ කියලා. පෙර දිනේ මිනිසුන් මසුන් හෝ ගොඩ සතුන් හෝ මැරීම සඳහා උපකරණ ගෙන යනු දුටුවේ නම්. එතකොට කලින් දවසේ මිනිස්සු දැන් අද පිණ්ඩපාතේ වඩිනවා නම් අපි දැක්කනම් ඊයේ මිනිස්සු යනවා සතු මරන්න. බිලීකකු අරගෙන මාළු බහන්න යනවා දැක්කනම්. එතකොට දුටුවේ නම් ගමට භික්ෂූන් ගිය කල්ලි ඔවුන් මත්ස්‍ය මාංශ සහිත භෝජනය දුන්නේ නම්. ඔන්න එහෙමත් දැක්කා. දැන් අපි පිණ්ඩපාතේ වැඩියට පස්සේ ඒගොල්ලෝ මස් මාළුත් පූජ කරනවා. එතකොට සැකයක් ඇති වෙන්න පුළුවන්නේ. ඊයේ මිනිසුන් ගියේ භික්ෂූන් උදෙසා සතුන් මරන්නට දෝ යන සැකය ඇතිවේ. එහෙම සැකයක් ඇති වෙන්න පුළුවන්. ඒ ගැන සැකයක් ඇති වී නම් ඒවා නොපිළිගත යුතුයි. සැකයක් තියෙනවා නම් පිළිගන්න එපායි මාළු. හරි මාසයි. ඉඳින් ඒ මිනිසුන් භික්ෂූන්ගෙන් ඒ මත්ස්‍ය මාංශ නොපිළිගැනීමේ හේතුව විචාරන්නේ නම් කාරණය කිය යුතුයි. එතකොට ඔබ වහන්සේලා වෙනද මස් මාළු වළඳනවා. ඇයි අද අපි පූජ කරන මස් මාළු පිළිගන්නේ නැත්තේ කියලා මිනිස්සු ඇහුවොත් අපිට කියන්න පුළුවන් ඔයගොල්ලෝ අපි දැක්කයේ මස් මාළු අරන් මේ මස් මාළු අපි දැක්කයේ සතු මරන්න විදීකකු වගේ දේවල් උපකරණ අරන් යනවා. අපිට සැකයි ඔයගොල්ලෝ මේ සතු මරුවේ අපි වෙනුවෙන්මද කියලා. ඒකයි අපි ගන්න නැත්තේ කියලා. ආන් එහෙම කාරණේ කිය යුතුයි. ඉදින් ඔව්හු ස්වාමීනි අපි සතුන් මරුවේ අපගේම ප්‍රයෝජනීය පිණිසය. නැතහොත් රාජපුරුෂාදීන් පිණිසයයි කීවාහු නම් ඒ මත්ස්‍ය මාංශය කැපය. ඒ මිනිස්සු කිව්වොත් ස්වාමීන් වහන්සේ අපි ඔබ වහන්සේලා වෙනුවෙන් නෙමෙයි සත්තු මෙරුවේ. කියන්නේ සතා මරපු කෙනා පූජා කරත් අපිට බාර ගන්න පුළුවන්. සමහර මිනිස්සු කියනවානේ මේ දැන් අපි කිව්වට පස්සේ මේවා අපි මරලා ගන්නවා නෙමෙයි මේ අපි සත්තු මරන්නේ මස් මාළු කෑවට. එහෙම කිව්වට පස්සේ මිනිස්සු අහනවා ආමුදුරුවනේ සත්තු මරන්නේ නැතුව කොහොමද මේ මස් ගන්නෙ? මරලානේ සත්තු මරලානේ මස් මේ එන්නේ. ඒක හරි සත්තු මරලා කවුරු හරි මරලා තමයි. ඒ වුණාට අපි වෙනුවෙන් මරලා නෙමෙයිනේ. එතකොට අපිට ඒ කර්මය අදාළ වෙන්නේ නැහැ. ත්‍රිගෝඨික පාරිශුද්ධ විදියට එනවා නම් විතරයි අපි මස් මාළු වළඳන්නේ. එතකොට ඒගොල්ලෝ කියනවා නම් අපි වෙනුවෙන් නෙමෙයි මැරුවේ. ස්වාමීනි අපි මැරුවේ අපගේම ප්‍රයෝජනෙ පිණිස. ඒගොල්ලොන්ටම කන්න තමයි ඒගොල්ලෝ මරලා තියෙන්නේ. අපි පිණ්ඩපාතේ වඩන නිසා ඒගොල්ලොන්ට මරපු සත්තුන්ගේ මස් උයලා තියෙන නිසා තමයි අපිට පූජා කරන්නේ. එතකොට අපි වෙනුවෙන් මරපු එකක් නෙමෙයි නිසා අපිට ගන්න පුළුවන්. එතකොට එහෙම නැත්තම් කිව්වොත් අපි රාජපුරුෂයන්ට දෙන්න තමයි මේව මෙරුවේ. රාජපුරුෂෝ සතුටු කරන්නත් එක එක කෑම වර්ග දෙනවනේ මිනිස්සු. එතකොට ඒගොල්ලෝ වෙනුවෙන් තමයි සත්තු මෙරුවේ. ඔබ වහන්සේලා වෙනුවෙන් නෙමෙයි කිව්වොත් මරපු අය පූජා කරත් අපිට ගන්න පුළුවන්. එහෙම නැතුව අපි මේව ඔබ වහන්සේලාට නෙමෙයි අපි සත්තු මෙරුවේ මේ විකුණලා අපිට සල්ලි හම්බ කරගන්න. කඩේකට දාලා හරි කොහේ හරි විකුණලා අපිට සල්ලි හම්බ කරගන්න තමයි අපි මේ සත්තු මෙරුවේ කිව්වොත් ඒකත් කැපයි. ඇයි? ඒගොල්ලොන්ගේ ප්‍රයෝජනෙට නේ එතකොට මරලා තියෙන්නේ. ඉතින් මේ කරුණු හරියට දැනගන්න ඕන. මේ කරුණු එන්නේ රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ උපසම්පදා සීලය පොතේ. රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේ මේ කරුණු මේ පොතට අරන් තියෙන්නේ ත්‍රිපිටකය අටුවාටි කසානි පරිවාර ග්‍රන්ථ ආදීන්මයි. උන්වහන්සේගේ පුද්ගලික මතයක් නෙමෙයි මේ. පෙර දිනේ මිනිසුන් සතුන් මරණ ලදැයි අසන්නට ලැබූ ගමකට පසුදින භික්ෂූන් ගිය කල්හි එහි මිනිසයෝ භික්ෂූන්ට මත්ස්‍ය මාංශ සහිත පිණ්ඩපාතයක් දුන්නාහු නම් මේවා අප උදෙසා මෑරූ සතුන්ගේ මස් දෝයි සැක පහළ වේ. දැන් භික්ෂූන් වහන්සේලා අද පිණ්ඩපාතේ වඩිනකොට
මගදී මිනිස්සු කියනවා ස්වාමීන් වහන්ස ඔය ගමේ මිනිස්සු හරි පව්කාරයෝ ඊයේ අපි දැක්කා මේ සත්තු මරනවා එතකොට සැකයක් ඇති වෙන්න පුළුවන් අපි අද මේ ගමට පින්ඩපාති වඩන නිසාද අපිට පූජා කරන්න අපි වෙනුවෙන්මද මෙරුවේ කියලා සැකයක් ඇති වෙන්න පුළුවන් එසේ සැක පහළ වුවහොත් ඒ මත්ස්‍ය මාංශය නොපිළිගත යුතුයි එහෙම සැකයක් ඇති වුණොත් ඒ මස් මාංශ පූජා කරනවා පිළිගන්න එපා ඉදින් මිනිසෙය නොපිළිගැනීමේ හේතුව අසා භික්ෂූන් විසින් කාරණය කී කල්හි ඒවා භික්ෂූන් උදෙසා මෙරූ සතුන්ගේ මස් නොවේ යයි කීවාහු නම් ඒ මස් කැපය එතකොට ඒ ගමේ මිනිස්සු අහනවා අයියෝ ඔබ වහන්සේලා මස් මාංශ පිළිගන්නේ නැත්තේ ඔබ වහන්සේලා මස් මාළු වළඳන්නේ නැද්ද කියලා අහනවනේ ඇහුවට පස්සේ භික්ෂූන් විසින් ඒ කාරණය කියන්න ඕන අපිට සැකයි ඔයගොල්ලෝ මස් මෙරුවේ අපි වෙනුවෙන්මද කියලා කියන්නේ සත්තු මෙරුවේ අපි වෙනුවෙන්මද කියලා අපිට සැකයි ඒ නිසා අපි මේව පිළිගන්නේ නැහැ කියලා කියනවා අන්න එහෙම කිව්වට පස්සේ ඒ මිනිස්සු කියනවා නම් භික්ෂූන් උදෙසා මෙරූ සතුන්ගේ මස් නෙවෙයි මේව අපි වෙනුවෙන් හරි වෙනත් කෙනෙකුන් වෙනුවෙන් හරි විකුණන්න හරි මොකක් හරි දෙයකට මරපු සත්තුන්ගේ මස් තමයි අපි මේ ඔබවහන්සේලාට පූජා කරන්නේ කියලා කිව්වොත් ඒ මස් වළඳන්න කැපයි සතුන් මරණ මරවන මිනිසකු භික්ෂූන්ට මස් මාළු සහිත දානයක් දුන් කල්ලි භික්ෂූන්ට සැක ඇතිවිය හැකිය සතුන් මරණ මරවන මිනිසකු විහිතම ෆාම් එකක් කරන මිනිස්සෙක් නැත්නම් රැකියාව විදිහට මුහුද යන මිනිස්සෙක් මාළු බාන මිනිස්සෙක් ඇවිල් දානයක් දෙන්නේ නෝ සමහර හාමුදුරුවරු මේ වැඩේ කරනවා महालत तीन मेहनी वंशेलाम मे गोल फाम करना यागे दाने प्रतिक्षेप कर लिमा एम कथा महल तीन एम करे गोल्लो मिंग सत्तु मरला पाऊ कर दाने अग्दी पिना करगण वस्ता दिन या पाऊ करगण हरी पाऊ अतरे हरी पिंक वस्ताव दिन पे ओतकोट දැන් එහෙම කෙනෙක් මුහුද යන කෙනෙක් හරි මාළු බාන කෙනෙක් හරි ෆාම් එකක් කරන කෙනෙක් හරි ගොවිපලක් කරන කෙනෙක් හරි ඒ වගේ සතු මරණ කෙනෙක් ඒ වගේ කෙනෙක් භික්ෂූන්ට මස් මාළු සහිත දානයක් දුන් කල්හි භික්ෂූන්ට සැක ඇතිවිය හැකිය. එහෙම කෙනෙක් දෙනකොට සැක ඇති වෙන්න පුළුවන් මේ අපි වෙනුවෙන්ම තමයි මරන්න ඇත්තේ කියලා. එතකොට සැකයෙන් ඒවා නොපිළිගත යුතුය. සැකය නිසා ඒව මස් මාළු පිළිගන්නේ නැහැ අනිත් දාන පිළිගන්න පුළුවන්. හැබැයි පිළිගතද නොවැළඳිය යුතුය. සැකයි නම් මස් මාංශ පිළිගත්තත් වළඳන්න එපා. දායකයා ඒ මස් මාළු භික්ෂූන් උදෙසා මෙරූ සතුන්ගේ නොවේ යයි කියතොත්. එතකොට දායකයා විසින්ම කියනවා මේ මස් මාළු භික්ෂූන් උදෙසා මරපු සතුන්ගේ නෙවෙයි කියලා. එහෙම කිව්වොත් සැකේ නැති වෙනවනේ. පිවිනුවින් නෙමෙයි මෙරුවේ කියලා. එතකොට වැළඳීමෙන් නැවෙත් නැත. එතකොට වැරඳුවට වරදක් නේ. ඒ කියන්නේ අපි වෙනුවෙන් මැරුවේ නැත්නම් සත්තු මරණ කෙනෙක්ගෙන් උනත් මස් මාළු පූජා කර ඒ කියන්නේ පූජා කරන එක ගන්න පුළුවන් බාර ගන්න පුළුවන් අරගෙන වළඳන්න පුළුවන්. එහෙම කතා තියෙනවනේ ත්‍රිපිටකේ. අර මස් වැද්දෝ මූයක් මරාගෙන එන ගමන් මගදී මේ මස් පූජා කරලා ඒකෙන් ලැබිච්ච ආනිසංස ගැන සඳහන් වෙනවා. ඒකර භික්ෂුවක් හරි පසේ බුදුරජාණන් වහන්සේ නමක් හරි බුදුරජාණන් වහන්සේ නමක් හරි දැක්කට පස්සේ මෙන්න මේ බුදුරජාණන් වහන්සේට හරි මේ උතුමන් වහන්සේට කන්න දෙයක් පූජා කරන්න මට මේ වෙලාවේ මුකුත් නැහැ ටක් ගාලා ගිහලා සතෙක් මරාගෙන එනවා කියලා ගිහිල්ලා සතෙක් මරලා ගෙනල්ලා පූජා කරොත් ඒක දන්නවා නම් ඒක අකපයි කියන එක තමයි මෙතන කියන්නේ. එහෙම නැතුව වැද්දා කොහොමත් මස් මාළු මේ ගන්න සත්තු මරනවානේ. එතකොට අපි වෙනුවෙන් නෙමෙයි මරන්නේ දැන් අර මුව වැද්ද වුණත් මුවා මැරුවේ භික්ෂුවකට පූජා කරන අදහසකින් නෙමෙයි බුද්ධ ආදී සත්පුරුෂයෙක්ට පූජා කරන අදහසකින් නෙමෙයි මරලා තියෙන්නේ එතකොට ඒ මස් පූජා කළා ඒ මස් හදලා හරි කොහොම හරි පූජා කර කැප විදිහකට පූජා කරගත්තොත් මරපු එකට අකුසලයේ ඒ වැද්දට වෙනවා පූජා කරපු එකට කුසලයේ වෙනම වෙනවා අපිට කියන්න බෑ මෙයාට
මේ මරණාසන්නයේ විපාක ලැබෙන්නේ මරපු සතෙක් මරපු එකේ කර්මයටද නැත්නම් මාංශ දානය පූජා කරපු එකේ කර්මයටද කියලා හරියට කියන්න බෑ. ඒක කර්ම විශේෂයට අදාළයි. කුමාරි, එයා එතකොට අකුසල කර්මයෙන් සතර පාගත වෙන්නත් පුළුවන්, කුසල කර්මයෙන් සුගතියකට යන්නත් පුළුවන්. පංචසුහි සහදම්මිකේසු යස්සවා තස්සවා අත්තාය උද්දිස්ස කතං සබ්බේසං නකප්පති. භික්ෂු භික්ෂුණී සාමණේර සාමණේරී ශික්ෂමාණා යන පස් සැදැහැමියන් අතුරෙන් කවරෙකු හෝ උදෙසා කළ මත්ස්‍ය මාංශයේ සැමටම නොවටී. එතකොට භික්ෂූන් උදෙසා මැරුවොත් භික්ෂුණීන්ටත් අකපයි. භික්ෂුණීන් උදෙසා මරලා තිබ්බොත් භික්ෂූන්ටත් අකපයි. විනේහි මෙසේ දක්වා ඇති බැවින් එක් විහාරයක භික්ෂූන් උදෙසා මැරූ සතුන්ගේ මස් අන් විහාරයකට දුන්ද ඒ විහාරයේ භික්ෂූන්ටද ඒවා කැප නැත. එතකොට අපේ ආරණ්‍යයේ ස්වාමින් වහන්සේලා වෙනුවෙන් කවුරුහරි සතෙක් මරාගෙන ඇවිල්ලා පූජා කරොත් අපිට විතරක් නෙමෙයි කැප, අනිත් භික්ෂූන්ටත් අකපයි. ඇවත පනවා ඇත්තේ දැන වැළඳීම ගැනය. එතකොට දැනගෙන තමන් උදෙසා මැරුවත් ඒක දැනගෙන වැළඳුවොත් තමයි, දැනගෙන හරි ආලා හරි සැකයක් ඇති වෙලා හරි මොකක් හරි විදිහකින් දැනගෙන වැළඳුවොත් තමයි ඒක අකැප වෙන්නේ. දන්නේ නැතුව දැන් කවුරු හරි දානේ බාරගත්ත කෙනෙක් කුකුලෙක් මරලා හරි මොකෙක් හරි සතෙක් මරලා මස් අරන් ඇවිල්ලා පූජා කරනවා. අපි දන්නේ නැහැ, අපිට සැකයකුත් නැහැ, අපි දැක්කෙත් නැහැ, අපි අහුවෙත් නැහැ, අපිට සැකයකුත් නැහැ. අපි බාරගෙන වළඳනවා. එහෙම වළඳුවට හැවැත්තෙන්නේ නැහැ. ඒ විහාරයේ භික්ෂූන් ඒවා අනිත් විහාරයක භික්ෂූන් උදෙසා සම්පාදනය කළ මස් බව නොදැන වැළඳුවොත් ඇවත් නැත. දැන් අල්ලපු ගමේ පන්සලේ ඔය වගේ සිදුවීමක් වෙනවා. කවුරු හරි සතෙක් මරලා ගෙනල්ලා උන්වහන්සේලාට පූජ කරන, උන්වහන්සේලා බාර ගන්නෑ, වළඳන්නේ නැහැ. උන්වහන්සේලා අපිට එවනවා. අපි දන්නේ නැහනේ මේක අපි වෙනුවෙන් මරුව. උන්වහන්සේලා දන්නව වෙන්න පුළුවන්, අපි දන්නේ නැහනේ මේක අපි වෙනුවෙන් මරුවද කියලා, භික්ෂූන් වෙනුවෙන් මරුවද කියලා. අපි වළඳනවා, අපිට ඇවත් නැහැ. මොකද අපි දන්නේ නැහැ ඒක භික්ෂූන් වෙනුවෙන් මරපු මසක් කියලා. භික්ෂූන් වෙනුවෙන් මරපු සතෙක්ගේ මසක් කියලා. හරි, එතකොට ඒක තමයි කැප අකැප මස් මාංශ සම්බන්ධව තියෙන එකක්. ඊළඟට ප්‍රතික්ෂිප්ත මාංශ. මෙන්න මේ මාංශ වර්ග බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරලා තියෙනවා. නබික්කවේ මනුස්ස මංසං පරිබුංජි තබ්බං යෝ පරිබුංජය ආපත්ති තුල්ලච්චස්ස. නබික්කවේ අපටික අපටි වෙක්කිත්වා මංසං පරිබුංජි තබ්බං යෝ පරිබුංජය ආපත්ති දුක්කටස්ස. මහණෙනි, මිනීමස් නොවැළඳිය යුතුය. යමෙක් වළඳානම් තුලසිය වෙත්වේ. මිනීමස් ගිනල්ලා ත්‍රිකෝටික පාරිශුද්ධ විදිහට දුන්නත් වළඳන්න එපා, ඒක අකැපයි කියලා තමයි බුදුරජාණන් වහන්සේ පනවලා තියෙනවා. අර සුප්පියා උපාසිකාවගේ සිදුවීම නිසා තමයි මිනීමස් වළඳන්න එපා කියලා සිල්පදයක් පනවලා තියෙනවා. මහණෙනි, නොවිචාරා මස් නොවැළඳිය යුතුය. එතකොට අහන්න නැතුවත් මස් වළඳන්න බෑ. මස් වර්ගය පූජා කරනවා නම් අහන්න ඕනේ මේ මොන මස්ද කියලා. තමන්ට මේ මස් කුකුල් මස් කියලා පේන්න තියෙනවා නම් සැකයක් නැත්තම් අහන්න දෙයක් නැතුව බාර ගන්න පුළුවන්. මේ මස් මොනවද කියලා සැකයි නම් අහන්න ඕනේ මේ මොන මස්ද කියලා. එතකොට මෙතන අකැප මාංශ වර්ග 10ක් ගැන සඳහන් වෙනවා. ඒ 10න් එකක් හරිනම් බාර ගන්න එපා. බාරගත්තත් වළඳන්න එපා. නොවිචාරා මස් නොවැළඳිය යුතුය. යමෙක් වළඳා නම් දුකුලා ඇවැත් වේ. එතකොට වැළඳුවොත් දුකුලා ඇවැතක් වෙනවා. නොවිචාරා මස් වැළඳුවොත් මොන මස්ද කියලා දැන නැතුව වැළඳුවොත්. මස් ව්‍යංජනයක් පිළිගන්වන කල්හි එය කිනම් මසක්ද යන බව නොදැනෙනවා නම් දායකයාගෙන් අසා කැප මසක් නම් පිළිගත යුතුය, අකැප මසක් නම් ප්‍රතික්ෂේප කළ යුතුය. එතකොට මේ මොන මසක්ද කියලා දන්නේ නැත්නම් අහලා වළඳන්න ඕන, කැප එකක් නම් විතරයි. දායකයා විමසන්නට කලින්ම බෙදුවේ නම්, එතකොට මේ මොන මසද කියලා අහන්න කලින්ම ඇවිල්ලා බෙදුවොත් විමසා වැළඳිය යුතුයි. බෙදුවට පස්සේ හරි අහන්න ඕන මේ මොන මසද බෙදුවේ කියලා.
එතකොට අහලා කැප මසක් නම් වැළඳිය යුතුයි. අකැප මසක් නම් පාත්‍රයෙන් හෝ වළඳන භාජනයෙන් ඉවත් කළ යුතුයි. අකැප මසක් නම් පාත්‍රයෙන් හරි වළඳන පිඟානකින් හරි අයින් කරන්න ඕන. එතකොට මෙන්න මෙතන තියෙන අනිත් අකැප මාස් වර්ග පාලි පාට ටික ඔක්කොම එක වගේ තියෙන්නේ. සිංහල තේරුම කියාගෙන යන්නම්. මේ තියෙන්නේ. එතකොට මිනි මාස් මිනි මාස් ගැන අපි උඩින් කිව්වා. මෙතන ටිකත් එක්ක මේ නමයත් එක්ක ඔක්කොම මස් වර්ග 10ක් තමයි අකැප වෙන්නේ. මිනි මාස්, ඇත් මාස්, අස් මාස්, බලු මාස්, සර්ප මාස්, සිංහ මාස්, ව්‍යාඝ්‍ර මාස්, දිවි මාස්, වලස් මාස්, තරස් මාස් යන මේ මාස් 10 වැළඳීමට අකැප මාස්ය. ඔන්න ඒ කියන මාංශ වර්ග 10 වැළඳන්න අකැපයි. මිනිස් මාස හැර ඉතිරි මාස් 9 වැළඳීමෙන් දුකුලා ඇවැත්වේ. මිනිස්සුන්ගේ මාස් හැර මේ මාස් වර්ග 9 වැළඳුවොත් දුකුලා ඇවැතක් තමයි වෙන්නේ. උද්දිස්සකත මාංශයෙන් ඇවැත්වන්නේ දැන වැළඳුව හොත්ය. එතකොට තමන් උදෙසා මැරුව මාංශයකින් තමන් උදෙසා මාරපු සතෙක්ගේ මස් වැළඳුවොත් ඇවැත්වෙන්නේ තමන් ඒ බව දැනගෙන වැළඳුවොත් විතරයි. මෙතෙන්දී මේ අකප්පිය දසමාංශයන් දැන වැළඳුවද නොදැන වැළඳුවද ඇවැත්වේ. මේ අකප මසක් ඇවිල්ලා පූජා කරොත් අපි ඒක දැනගෙන වැළඳුවත් නොදැන වැළඳුවත් ඇවැත්වෙනවා. නොදැන වැළඳුව භික්ෂුව පසුව තමා වැළඳූ මාංශය අකප්පිය මාංශයකයි දැනගතහොත් ඇවැත දෙසිය යුතුය. නොදැන වැළඳපු මාංශය පස්සේ දැනගත්තොත් මේක අකප මාසක් තමයි මම වළඳලා තියෙන්නේ කියලා ඊට පස්සේ ඇවැත් දෙසන්න ඕන. ඇවැත් දෙසලා පිරිසිදු වෙන්න ඕන. දැකීමෙන් පමණක් තේරුම් ගත නොහෙන මාංශය කිනම් මාංශයක්දයි විමසා පිළිගත යුතුය. එතකොට දැක්කට තේරුම් ගන්න බැරි නම් මේ මොන මාංශයක්ද කියලා විමසලම තමයි තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ විමසලා අහලා දැනගෙනම වළඳන්න ඕන කැපයිනම්. පිළිගත් පසු හෝ විමසා වැළඳිය යුතුය. පිළිගත්තට පස්සේ හරි විමසන්න ඕන. මේ රටේ දන් දෙන මිනිසුන් කියන ලද අකප්පිය මාංශයන් අනුභව කරන්නවු නොවන බැවින් මේ කියපු මාංශ වර්ග 10 මේ රටේ මිනිස්සු අනුභව කරන්නේ නැති නිසා දන් දෙන තැන්වලදී ලැබෙන මස් අකප්පිය මස් දෝයි සැකයක් ඇති නොවන බැවින් ඒ නිසා අපිට සැකයක් ඇති වෙන්නේ නැහැ මේ අකප මාංශයක් තමයි පූජා කරන්න කියලා. ඒ නිසා විමසුවේ නැති වුණත් වරදක් නැතිලු. දැරිලා හරි සැකයක් ඇති වුණොත් මේක මොන මාංශයක්ද කියලා මේ 10ට අයිති එකක්ද කියලා දැනගන්න ඕන කියලා හිතුණොත් අහලම වළඳන්න ඕන. ඔව් මෙතන තියෙන්නේ වලස් මස් තරස් මස්. වලස් මස් තරස් මස් තරච්ච මන්සං. තරච්ච මන්සං කියන්නේ බලන්න කළුහිස් වලසා කියලා සති කරබානා වලසා කියලා. මන්නම් දැකලා නැහැ මේ කියන වලසා. ඒ කාලේ ඉන්දියාවේ හිටපු ඒ පැත්තේ හිටපු වලහෙක් වෙන්න ඇති. එක එක වලසු වර්ග තියෙනනේ. ඉන්නවනේ හිම වලසු කියයි. එක එක ඒ වගේ වලසු වර්ගයක් තමයි කරබානා වලසා කියන මේ වලහෙක් ගැන කියන්නේ. සුනකාකාර ව්‍යාග්‍ර විශේෂයක් කළුහිස් වලසා. සුනකාකාර ව්‍යාග්‍ර විශේෂයක්ලු. හරි එතකොට මිනිස් තෙල හැර මස් අකැප සතුන්ගේ තෙල කැපය. මනුෂ්‍යයන්ගේ තෙල් අකැපයි මේ මස් අකැප සතුන්ගේ තෙල් කැපයි. තෙල් වර්ග කැපයි. එතකොට මිනිසාගේ හා හස්ත්‍යාදීන්ගේ කිරි ගිතෙල් වෙඬරු දී මෝරු කැපය. මිනිසාගේ හා හස්ත්‍යාදීන්ගේ කිරි ගිතෙල් වෙඬරු දී මෝරු කැපය. මස් අකැප සතුන්ගේ ලේසම් ඇටලොම් යන මේවාත් අකැපය. මස් අකැප සතුන්ගේ ලේත් අකැපයි. සම් ඇටලොම් යන මේවාත් අකැපයි.
බෙහෙතකට උවද යොදා වැළඳුවොත් ඇවැත්වන බව කියා ඇත. බෙහෙතකට හරි පොඩ්ඩක් හරි අරගෙන වැළඳුවොත් ඇවැත්වෙන බව කියලා තියෙනවා. හරි. එතකොට මත්ස්‍ය මාංශ පිළිබඳ කතා කරා. වෙලාව 10:11යි. එහෙනම් අපි අනිත් ඒවා ඊළඟ දවසේ කතා කරමු.